ෝෂණය වංචාව නාස්ත්‍ය ක්‍රමිකතා සහආකාරක්ෂමතාවය ගැන වට ඇත්ත කියන ටෙලිවිශන් ටෙලිවකය දැන්ටවිෂන්ටෙය අදලියන්නේ හාරසිය තිස්හයවෙෙනනි ටෙලිවවැැකිය හද පුවත් පත්ව ලතුන් ප්‍රධහන මාතෘකාව වැඩ් බද්ධ රජය රීජු ආදායම් බදුු අයකරගන්නවා වෙනුවට අසීමිත ලෙස වක්‍ර බදු පැනවීම නිසා අදසාමාන්‍ය ජනතාව ජීවත්වීමට වඩා මැරණයක හොඳයි කියන තැනට රට ඇදවැටිලා අවසන් නිෂ්පාදන ආර්ථකයක් බිහිකිරීම සඳහා අවශ්‍ය පියවරගන්නවා වෙනුවට මේ රජය බදුු පිට බදු ගසමින් හන් හාසේවාමිල ඉහල දමමින් ලාබ ලබන ටෙලිකොම් රක්ෂණය වගේ ආයතන විකුණා දමන්ට පිින්ඹුරුපත් සහස් කරමෙන් ශ්‍රී ලංකා මාතාව තව තවත්න් වල පල්ලටම ඇදගෙන යන බව තමයි පේන්ට තියෙන ඇත්තකතාව ජනතාවගේ බොටුව හිරකරන පාලකින් තමන්ගේ පැත්ටෙන් එකදු කැපකිරීමක්වත් කරන්නේ නැති බව තමයි සත්තය මේ වගේ මහා වේදනාත්මක ප්‍රපාතයකට Jna जीvit ඇ de la der mitn mé පාලක පැලැන්තිය බව අය අමුත්වෙන් කියන්ට දෙයක් නැහැනේ නේද. පාර්ලිමේන්තු ජීවිතයේ අවුරුදු විශ්ස විසිිපහතිය තිස්් පහ හතලිහ හතලිස් පහතරම් දීර්ග දේශපාලක්නින් කණ්ඩායමක් තමයි අදතුන් මේ රට පාලනය කරන්නේ උලට කැස්සට හෙම්බිරිසාාවට බෙහෙත්ගන්නගේ රෝගයාට අවුරුදු හතලිය කතලිස් පහක් පුරාම ප්‍රතිකාර කළේ එක්ම හොර දොස්තරලා සේ එකක් නම් උනවිතරක් තිබුණු රෝගියට දැන් න්‍යියවමෝනිියාවත් හැදිලා ඇඳටම වැටිලා සේලයින් වලින්න්නම් ජීවත්වෙන්නේ තවදුරටතුන් මේ දොස්තරලව විශ්වාසකිරීම මොන තරම් අනුවන ක්‍රියාවක්ද. පුර අවුරදු හැත්ත පහක් මේ දොස්තරලගේ ප්‍රතිකාර නිසා හොඳටට දුවපැන ඇවිදිමින් හිටි පොඩියකා දැන් ලෙඩ ඇඳේනම්. අදින තැනට වැටිලනම් මේ දොස්තරලගම බෙහෙත්ත ප්‍රතිකාර විශ්වාස කරන්ට තරම් අපි තවත් අනුවනද ඔු දැන් මේ ෆෙල් දොස්තරලා විතරක් නෙවෙයි රෝහලත් මාරුකරන්ට කාලයේ ඇවිත් මේ හොර දොස්තරලා සෙට්ටකේ බොහෝ අය දැන් රෝහල් මාරුකරන්ට පටන්නරන් හරිද මොකද එළඹෙන ඡන්දේදී යාලා අලු දොස්තරල කියල පෙන්වන්ටයි මේ හදන්නේ අපි හැමදාම මේ උදලා දොස්තර කෝට්කේ පාට වෙනස් කරපුවාම මතකතියාගන්න දොස්තර කෝට්ට එකේ පාට වෙනස් කරපුවාම රැවටනවා. රැවටිල් අහිතනවා ආ දැන් අලුත් බෙහෙතක් අපිට දෙට පුළුවන් අලුත් දොස්තරල වගයක් තමයි මේ ඇවිත් තින්න කියලා නේද මේ තාක මේ හොරවෙද්දූ කෝට්ට එකේ පාටමාරු කරාට එකම නලාව තමයි අපේ පපුුවට තියලා බැලුවේ ඕහ එකම නලාව හොඳේ ඡන්ද කාලයට මේ උන්දලා අපේ නාඩි බලනවා හරිය හැබැයි මේ තා කල්දුන්නේ එකම බෙහෙත් වට්ටෝරුව හරිද එක්කෝ බදු කියන ටැබ්ලට් එක දෙනවා මල බද්දේ හැදෙන්ටම හොඳේ ඒමත් නැත්තම් බදු අඩු කලා කියන ටැබ්ලට්ක දෙෙනවා පාචනය හැදන්ටම හොදේ අපේ අතපය විතරක්නෙමයි වකු කඩු දෙක ඇ එකින් එක ගලෝ ගලෝ අහුනු අයට විකුණුපෙක තමයි එක ප්‍රතිකාරමයක් වුණේ හොඳේ මේ හොර වෙද්දු ටික වකුකඩු දෙකට බෙහෙත් කරනවා කියලා පෙන්නලා එකක් හොරෙන්ම ගලෝලා වෙන රටක කාට් හරි විකුුණලදාලා ඉවරයි හරය. මේ හොර වෙද්දුන්ගේ ප්‍රතිකාර නිසා අංශභාගේ හැදිලලා ලෙඩ් ඇඳටම වැටුණු තැන්ටිකක් විතරක් මතක් කරන්ටද තුනී ලෑලි සංස්ථාව හොදේ වැැල්ලවත්ත රෙදි මෝලන් ඇඹිලිපිටියේ කඩදා සි කම්හල බ. ඕගල පතල කහටගා පතල එපාාවල පොස්பේට්නිදිය හම්බන්තට ලුණුලේவாල් කැලන ටර්රක සீණ කර්මාන්තශාලාාව එවිතරක්නමයි කොළඹ වරய පවා අහල පහල රටවලට දීලා නේදුවත්ත බද්ධට දීලා දැන් ඇසට දතනිය වනවා. තවත් ඒ ජාතිම තැනක් තමයි ඉත්‍රේ කුුණාමාලේ තෙල් ටැන්කිටික හොඳේ අපට හරි දක්ෂ නිවැරදිී දොස්තරල ටිකක් කොයාගන්ට අවුරුදු හැත්ත පහක් පුරාම බැරිවුණා කියනක අපි රෝගීන් හැටියටත් පිළිගට ඕනේ හොඳේ කෝට්වල පාට මාරු කලාට මේ ඉන්නේ අවුරුදු තිහා කතලිහක් පුරා අපට බෙහෙත් කියලා එකක්ටිකසායනයිට් වගේ විෂපුුවපු හොර වෙද්දු සෙට්ටකම කියලා දැංවත් තේරුම්ගමු. දැන් මේ ෆේල් දොස්තරසර් ලට විතරක් නෙවෙයි විටන් විට බිත්තිවල පාට මාරු කරන රෝහලත් ඔවු වෙනස් කළ යුතුමයි. නැත්නම් මේ ශ්‍රීල් ලංකා මාතාව කියන ලෙඩ ඇඳට වැටන අනෙමේ මේ හොර දොස්තර අඩේ විසින් ලෙඩ ඇඳට ඇදලදාපු. රෝගියාව ගොඩ ගැනුම බොරු කියලා ඔවන් අදටෙලිවැැකි ඔබට මතක් කරනවා. තකතියාගන්න කෝට්ටකේ පාට මාරු කලාට රෝහලේ බිත්තිවල පාට වෙනස් කලාට මේ ඉන්නේ ශ්‍රීල්ලංකාව කියන හොඳටට දුවපැන ඇවිදිපු පොඩි එකකාව ලෙඩ ඇඳට ඇදලදාපු උ වැරදි බෙහෙද්දීපු හොර දොස්තරල සෙට්ට එකමයි කියලා